යුරෝපයේ පැරණි ශිෂ්ටාචාර පාඩමේ රෝම ශිෂ්ටාචාරය පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. මුලින්ම අපි පිහිටීම ගැන කතා කරමු. මැදිතරණී මුහුදට නිරාගිය ඉතාලි අර්ධද්වීපයේ රෝම නගරයේ මුල් කරගෙන තමයි මේ ශිෂ්ටාචාරය බිහි වුනේ. නැගෙනහිරින් අත්‍යාතික් මුහුදෙන්ද බටහිරින් හා දකුණින් මැදිතරණි මුහුදෙන්ද මේ අර්ධද්වීපය වෙන් වෙලා තියෙනවා. ඒ වගේම උතුරින් පිහිටි ඇල්පස් කඳු වැටිය නිසා යුරෝපයේ සෙසු රටවල් වලින්ද මේ ඉතාලිය වෙන් වෙලයි තිබුණේ. ඉතාලි භූමියේ රට මැදින් දිගට විහිදී ගිය කඳු වැටියක් තිබුණා. එම කඳ ඇපිනයින් නමින් හැඳින්වුණා. මෙම කඳු වැටියෙන් නැරඹෙන ටයිප ගංගාව දිගේ රෝමයේ සිට නැව ගමන් කළ හැකිවීම එම නගරයේ අභිවෘද්ධියට හේතුවක් වුණා. රෝම ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව මත තුනක් තියෙනවා. පළවෙනි මතය තමයි යුරෝපයේ සිට ආපු ලතින්වරු විසින් මේ රෝම ශිෂ්ටාචාරයේ ගොඩනැගුවයි කියන මතය. තවත් මතයක් තමයි රෝමයේ අතීතයේ ඉඳලා වැදගත් විලඳ මධ්‍යස්ථානයක් වූ බැවින් වෙනත් ප්‍රදේශවලින් ආපු ජනතාව මේ ශිෂ්ටාචාරයේ ගොඩනැගුවයි කියන එක. තුන්වෙනි මතය තමයි රොමියුලස් කියන වීරයෙකු විසින් රෝමයේ ගොඩනැගුවයි කියන ජනප්‍රවාදය. රජපවුලක ඇති වූ කුමන්ත්‍රණයක් නිසා රාජ උරුමකරුවන් දෙදෙනෙකු වෙච්ච අලුත් උපන් රොමියුලස් එවැගේම රීමස් කියන නියුන් දරුවන් දෙදෙනා දියේ ගිල්ලල මරන්න රජතුමා විසින් අණ කරනවා. මේ කටයුත්ත බාර දුන්නේ සේවකයෙකුට. නමුත් සේවකයාට දරුවන් ගැන අනුකම්පාවක් ඇති වෙලා ලීවලින් හදපු තොටිල්ලක දරුවෝ දෙන්න පා කරලා යවනවා. ඊට පස්සේ තමන්ගේ පැටවුමියගේ වෘක දේනුවකට ගවුන් නිවුරේදී මේ දරුවෝ දෙන්න හම්බෙලා වෘක දේනුව විසින් ගුහාවට අරගෙන ගිහිල්ලා මේ දරුවෝ දෙන්නව කිරි දීලා හදා වඩා ගන්නවා. කාලයක් යද්දී මොවුන් කුපල්ලෙකුට හමු වෙනවා. කුපල්ලත් මේ දරුවෝ දෙන්න තමන්ගේ දරුවන් වගේම රැකබලා ගන්නවා. මේ දරුවෝ දෙන්න තරුණයන් බවට පත් වෙලා තමන්ගේම රාජධානියක් ආරම්භ කරන්න තීරණය කරනවා. ඒ අනුව දෙදෙනා නගර ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. එහිදී රොමියුලස් විසින් ඉදිකරපු නගරය රෝමයේ ලෙස නම් කරන ලද්දේ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එතකොට මේවා තමයි මේ රෝම ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව තියෙන මත. ඊට පස්සේ අපි බලමු රෝමයේ පැවති පාලන ක්‍රම පිළිබඳව. මුල් කාලයේදී මේ ශිෂ්ටාචාරය පවුල් පදනම් කරගත්තු පාලනයක් තමයි තිබුණේ. ඊට පස්සේ රාජ ආණ්ඩු ක්‍රමයක් ඇති වුණා. කාලයක් ඇති මේ රාජ ආණ්ඩු ක්‍රමයේ පරිහානියට ලක් වෙලා සමූහ ආණ්ඩු පාලන ක්‍රමය ඇති වුණා. සමූහ ආණ්ඩු පාලන ක්‍රමයේදී නිලධාරීන් දෙදෙනෙකුට පාලන බලතල ලැබිලා තියෙනවා. ඒ වගේම එයාලට සහාය වෙන්න සෙනෙට් සභාවක්ද තිබුණා. කාලයක් යනකොට මේ රෝමයේ දේශපාලන වශයෙන් ඉදිරියට පැමිණීමත් සමගම සමස්ත ඉතාලි අර්ධද්වීපයේම රෝම පාලනයට යටත් කෙරුණා. ක්‍රිස්තුපූර්ව 27 දී පමණ රෝම අධිරාජ්‍ය බිහි වුණා. ස්පාඤ්ඤය, එංගලන්තය, ප්‍රංශය හා මැදිතරණී මුහුදවට තියෙන ප්‍රදේශ රැසක් රෝම අධිරාජ්‍යයට යටත් වුණා. ඊට පස්සේ අපි බලමු රෝමයේ පාලනය කරපු කීර්තිමත් පාලකයෝ පිළිබඳව. වලහලති ජුලියස් සීසර් රෝමයේ හිටපු කීර්තිමත් පාලකයෙක් තමයි ජුලියස් සීසර් කියලා කියන්නේ. ජුලියස් සීසර් යුද්ධ කටයුතු වලට දක්ෂ රණශූරයෙක්. ඒ වගේම නීතිගරුකව රෝමයේ පාලනය කරා රෝමයේ අධිරාජ්‍යයක් බවට පත් කරන්න ගොඩක් කැපවීමෙන් කටයුතු කරපු කෙනෙක් තමයි ජුලියස් සීසර් කියලා කියන්නේ. ඊළඟ පාලකයා තමයි ඔගස්ටස් සීසර්. ඔක්ටේවියස් නැත්තම් ඔගස්ටස් සීසර් පළමුවන රෝම අධිරාජ්‍යයා වුණා. රෝමයේ නිල අධිරාජ්‍යයක් බවට පත් වුණාට පස්සේ පළවෙනි පාලකයා බවට පත් වුණේ මේ ඔගස්ටස් සීසර්.
එතකොට ජෙරුසලම් අසල බෙත්ලෙහෙමේදී ජේසුතුමාගේ උප්පත්තිය සිදු වුණෙත් මේ ඔගස්ටස් සීසර් රෝමයේ පාලකයා බවට පත් වී ඉන්නකොට. ඒ වගේමයි පැරණි ස්මාරක වන කොලෝසියම් ගොඩනැගිල්ල, කැරකෙල්ලා මහා නාන තටාකය මෙම රජතුමාගේ කාලේ ඉදි කරලා තියෙනවා. අපි ඊළඟ කොටසින් රෝම ශිෂ්ටාචාරය පිළිබඳව තවත් තොරතුරු සාකච්ඡා කරමු.